අපේ ප්‍රධාන දැනට පවත්වන ක්‍රියාවලිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ආවේක්ෂණය කළා දින 14ක් දක්වා ඒ මගීන් සිටින ස්ථානවල හෝටල් වෙන්න පුළුවන් නිවෙස් වෙන්න පුළුවන් ඒ තැන්වල දින 14 දක්වා ආවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් අප විසින් ශක්තිමත් කරලා තියෙනවා. ඒ අනුව ඉරානය, ඒ වගේම ඉතාලිය සහ දකුණු කොරියාව කියන රටවල් වලින් එන මගීන් ඒ අය කෙලින්ම පැමිණුවත් එහෙම නැත්නම් වක්‍රව පැමිණුණත් ඒ අය මේ පද්ධතියට දැන් ඇතුල් කරලා තියෙනවා. ඉතින් අනුව අපිට වැඩි මගීන් සංඛ්‍යාවක් දින 14ක් ආවේක්ෂණය කිරීමේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගුවන් තොටුපළේ ඒක එතරම් පහසු කාර්යයක් නොවුනත් ඒ කටයුතු අනිත් අතට තවදුරටත් විධිමත් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අලුතෙන් කවුන්ටර් යොදලා තියෙනවා. ඒ වගේම ආගමන විගමන පාලක විසින් අපේ يعني දැන් කෙලින්ම කොරියාවෙන් නොපැමිණ අය අපිට අහුනවන්න පුළුවන්. එතකොට ඒ අනුව අර ආරම්භක රට අඳුනන්නේ ආගමන විගමන පාලක. එතකොට එහෙමනම් ඒ අය නැවතත් අපේ සෞඛ්‍යංශයට එවැනි මගින් හරවා යවීම මගින් ඒ කටයුත්ත තවත් ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම මේ දක්වා VIP ලවුන්ජ් එක මේකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් VIP ලවුන්ජ් එකත් මේ ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් කරලා තියෙනවා. දැන් ඊයේ දිනේ වෙන විට මේ අනුව මේ රටේ විවිධ පළාත්වල විවිධ තැන්වල විවිධ හෝටල් වල වෙන්න පුළුවන් මේ ගෙවල් වල වෙන්න පුළුවන් 1954 දෙනෙක් පසු විපරමට ලක් වෙමින් පවතිනවා. ශ්‍රී ලාංකිකයෝ 679යි, ඒ වගේම චීන ජාතිකයන් 747යි, කොරියාවෙන් පැමිණ අය 380 දෙනෙක් මේ වන විට මේ පසු විපරමේ පසු වෙනවා. ඒ වගේම වෙනත් අය ඉන්නවා 148. මේ පසු විපරමේ පසු වෙන අයගෙන් වැඩිම පිරිසක් ඉන්නේ කොළඹ මහනගර සීමාවේ 677ක්, ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, ගාල්ල ආදි වශයෙන් කළුතර මේ ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් සිටින්නේ.